ගරුකටයුතු නායක හඳුන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් මුවර ශ්‍රී ලංකාරාමයේ මාස කීපයක සිට පවත්වාගෙන එනු ලැබූ දහම් වැඩසටහනේ මේ බදාදා දිනය වෙන් වෙලා තියෙන්නේ භාවනා සම්බන්ධව දහම් කරුණු දේශනා කිරීමට හා සතිපට්ඨාන භාවනාවක් කරගෙන යන පින්වතුන්ට ඒ සම්බන්ධව ඇති වෙන ගැටලු සාකච්ඡා කිරීමටයි. අපි මේ දේශනා මාලාවම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම සම්බන්ධව සිදු කරගෙන ආවා. එයින් පැහැදිලි කර අවසානයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණයෙන් වඩා ගැනීමට එක දෙයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එය සතර සතිපට්ඨානෙ වැඩිම ලෙසයි. දැන් මේ සතර සතිපට්ඨානෙ අන්තර්ගතයන් දිහා බැලුවම කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව තමයි සතර සතිපට්ඨානෙ කියන්නේ. මම මේ පින්වතුන්ට මතක් කරා අපිට මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු කායानुපස්සනාවේ එක භාවනා ක්‍රමයක් මොනවා හරි එක දෙයක්. මේ භාවනා ක්‍රමයේ තමන් සූත්‍රයෙන් ඉගෙනගෙන කරන එක සාර්ථක වෙලා නැහැ සෑහෙන දුරකට. තමන්ට ගුරුවරේ ගුරුකුලයක් දෙන ක්‍රමයකට. මේක භාවනා ක්‍රමයක් වැඩිම තුල. ඒ කියන්නේ පුරුදු කිරීම තුල. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව කියන හතරම වැඩෙනවා. ඒකට හේතුව තමයි මේ කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ කායික අරමුණක තියෙන ධර්මතා හතරක්. මේ ධර්මතා හතරෙන් එකක් වැඩුවම අනික්වත් මේ ධර්මතා වලට සම්බන්ධයි. ඒක දන්වැලක පුරුක් හතරක් වගේ. නමුත් මේක මේ විදිහේ දෙයක් නෙවෙයි වෙනත් ක්‍රමයක් මෙතන තියෙන්නේ කියලා වැරදි දැනුම තුළ වර්තමානයේ හුඟා ගිහි පැවිදි ශ්‍රාවකයෝ සතිපට්ඨාන භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ඒක අඩු කිරීමට සුදුසු වෙන පැහැදිලි කිරීමක් තමයි අපි මේ වැඩසටහන් මාලාවේදී දැනුම් දෙන්න හැදුවේ. දැන් ඒකට හේතුව තමයි මම මූලිකව පෙන්නුවා ගිය සතිය තුලත් පැහැදිලි කරලා දුන්නා මේ කාය වේදනා චිත්ත ධම්ම වැඩිම නැත්නම් හතර අතිපට්ඨානයේ වැඩිීමේදී බාධක ධර්මතාවය කුමක්ද අපිට බාධාව ලොකුම බාධාව පවතින්නේ කොහෙද ලොකුම බාධාව හේවුවොත් තියෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්මයි මනෝ වේදනා චිත්ත ධම්ම කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා ඇතිවන අරමුණක අන්තර්ගත හතරයි. මේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න ගියාම නැත්තම් ගුරුවරේ පැහැදිලි කරන කමඨහන පුරුදු කරන්න ගියාම ශ්‍රාවකයාට ඒ කමඨහන සාර්ථකව පුහුණු වෙන්න බැරි බාධකය ඒ කමඨහන නැති කරන මනෝවේදනා චිත්ත ධම්ම. මේ මනෝවේදනා චිත්ත ධම්ම කියන්නේ මනසින් එන අරමුණක මනෝ ඉන්ද්‍රිය හරහා එන අරමුණක තියෙන ස්වરૂප හතරයි. ඒ මනෝවේදනා චිත්ත ධම්ම මේ භාවනාවේ විවිධාකාරයෙන් බලපාන ආකාරයේ ටිකක් දුරට ගිය සතිය වෙනකොට අපි පැහැදිලි කරා. දැන් ඒ පැහැදිලි කරේ අපි මීට පෙර වේදනානුපස්සනාව කියන එක පැහැදිලි කරලා දීලා. වේදනානුපස්සනාව කුමක්ද කියලා. එතකොට වේදනානුපස්සනාව වැඩෙන්නේ ඔය දීලා තියෙන මේ පින්වතුන්ට නම් අපි පැහැදිලි කරේ මේ සක්මන් භාවනාවයි. පුහුණු කරන්න කියලා දීපු භාවනාව සක්මන් භාවනාව. මේ සක්මන් භාවනාව වැඩුවත් වේදනානුපස්සනාවක් වැඩෙනවා. වේදනානුපස්සනාවේ නිරාමිෂ වේදනා ප්‍රකට වෙනකොට
අර සතිපට්ඨානේ සතුරා සක්‍රීය වෙන ගතිය වැඩි වෙනවා. ඒ පිළිබඳව ගිය සතිය මම පැහැදිලි කරලා දුන්නා. භාවනාවේ ආරම්භයේ සිටම කොයිතරම් භාවනාව දියුණු වුණත් ඒ දියුණු තැන්වලදී මේ මනෝ වේදනා චිත්ත ධම්ම කියන සතුරා තමන්ගේ භාවනාවට බාධා එල්ල කරන ස්වરૂපය තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒක වෙන කවුරුවක් කරන බාධාවක් නෙවෙයි තමන්ගේම අතීත ගෙවපු ජීවිතවල අත්දැකීම් ටිකයි මේකට බලපාන චර්යා ස්වરૂපය. දැන් අපි අද දවසේ මාතෘකා කරගන්නේ එනම් පහ ධර්මකාරණයක් විදිහට පැහැදිලි කරලා දෙන්න හදන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන චිත්තානුපස්සනාව ගැන. මේ චිත්තානුපස්සනාව හුඟක් අය භාවනා ලෝකයේ සතිපට්ඨානය භාවනාව කියලා චිත්තානුපස්සනාවේ විකෘති දේවල් කරන එක බහුල වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද? මේ සතිපට්ඨානය ගැන හරියට හදාරීමක් නැතුව භාවනා කිරන්න යෑම හා තමන්ගේ මත හා කල්ලිවාදී අදහස් අනුව භාවනාව පිළිබඳව හා ප්‍රතිඵල පිළිබඳව තීන්දු තීරණ ගැනීම. දැන් අපි මේ චිත්තානුපස්සනාවේ අන්තර්ගත කරුණු ටික බුදුහාමුදුරු දේශනා කරලා තියෙන චිත්තානුපස්සනාවට යටත් වෙලා තියෙන අන්තර්ගත කරුණු සතිපට්ඨාන සූත්‍රයේ විතරක් නෙවෙයි දකින්න හම්බෙන්නේ ත්‍රිපිටකයේ. සූත්‍ර පිටකයේ තියෙන දීඝනිකායේ හුඟක් සූත්‍රවල මේ විග්‍රහය තියෙනවා. විග්‍රහය කියන්නේ මේ චිත්තානුපස්සනාවේ සිත් වර්ග 16ක් ගැන එකිනෙකට වෙනස් වූ හඳුනා ගන්න පුළුවන් චිත්ත ස්වરૂපයන් 16ක් බුදුහාමුදුරු පැහැදිලි කරනවා. මේ 16 සූත්‍ර පිටකයේ හුඟක් සූත්‍රවල අන්තර්ගතයි. හැබැයි මේ 16 මේ සිත් 16 ගැන ඉගෙන ගත්තට සතිපට්ඨානෙ වැඩි ඉන්නේ. ඒකින්ද මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්මකාරණත් මම මුලින්දරම මතක් කරා. කවුරුහරි ඉගෙන ගත්තට සතිපට්ඨාන භාවනාවක් වැඩි ඉන්නේ. දැන් එතකොට මේ සතිපට්ඨාන භාවනාවගේ භාවනාවක් මේ පින්වතුන් වෙනම දීලා තියෙන මොනෝhari භාවනා ක්‍රමයක් පුහුණු විය යුතුයි. දැන් මේ පින්වතුන්ට නම් අපි පුහුණු කරන්න කිව්වේ සක්මන් භාවනාව. ඒක සක්මන් භාවනාව තුලත් එහෙනම් සාර්ථකව කරගෙන යනවා නම් සක්මන් භාවනාව විනුත් චිත්තානුපස්සනාවක් වැඩි වැඩෙන්නම ඕනේ කවදා හෝ. හරියට කරනවා. එතකොට නිසියාකාරව ඒ භාවනාව කරගෙන යන්නේ නැති එක සමහර විට ශ්‍රාවකයාගේ තියෙන අර වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් දැන් මේ චිත්තානුපස්සනාවේ තියෙන ධර්ම කරුණු හරි වේදනානුපස්සනාවේ තියෙන ධර්ම කරුණු හරි කායානුපස්සනාවේ තියෙන ධර්ම කරුණු හරි ධම්මානුපස්සනාවේ තියෙන ධර්ම කරුණු හරි අපි ඉගෙන ගත යුත්තේ ඒක ඉගෙන ගත්තම භාවනාව වැඩෙන හින්දා නෙවෙයි. ඉගෙන ගන්නේ භාවනාවට අපිට බාධාවල් කරන වැරදි ටික අඩු කරගන්න මේ ධර්මයේ ඉගෙන ගැනීම වැදගත් වෙනවා. නැත්නම් භාවනාව කියලා අපි කරන්නේ අපිට ඕන දෙයක් වෙනවා. වෙන නැත්නම් ගුරුවරයෙක් කියන විදිහට කවුරු හරි හොඳ ගුරුකුලයක ගුරුවරයෙක් කියන විදිහට ඔය ඕනම් භාවනාවක් වඩනවා නම් මේ ධර්ම කාරණා ඉගෙන ගැනීම අවශ්‍ය නෑ කියන එක තමයි මම මතක් කරන්නේ. නමුත් වර්තමානයේ ගිහි පැවිදි ඕනම ශ්‍රාවකයෙකුට එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද යුගී වැරදි. අපේ සංකල්පනාවල තියෙන චර්යාවල තියෙන වැරදි. අතීතයේ එහෙම වෙලා නැහැ. ඒක නිසායෙන් අපිට යම්කිසි විදිහක මේ කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න ධර්මයේ ඉගෙන ගැනීම වැදගත් වෙලා තියෙනවා. එන්නේ තේමාව යටතේ තමයි මම මේ චිත්තානුපස්සනාවේ අන්තර්ගත ධර්ම කරුණු උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
එහෙම නැතුව මේක ඉගෙන ගත්තා කියලා ඔය කරන සක්මන් භාවනාව මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ටික මේ ඉගෙන ගත්තා කියලා අමුතුවෙන් ලැබෙන්න බෑ. ඒක ලැබෙන්නේ භාවනාවෙන්. පුහුණුවෙන්මයි ලැබෙන්නේ. ඒක නිසාවෙන් අපි දැන් මෙන්න මේවා මේ චිත්තානුපස්සනාවේ තියෙන ධර්මකාරණා එක්ක පටලව ගන්න නැතුව ඉන්න ඕනේ හැමෝම. අපි වඩන්නේ සතිපට්ඨාන. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ප්‍රඥා ශික්ෂාව ලබා ගන්න ප්‍රඥාව අවදි කර ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න කළ යුතු දේ මොකද්ද? සතර සතිපට්ඨානෙ වැඩිමයි. ඒක තමයි මේ කරන්න පුරුදු වෙන්න යන්නේ හා දැනට පුළුවන් මට්ටමක පුහුණු වෙන්නේ. ඒක මේ බණ අහන වෙලාවේ කරන එකක් නෙවෙයි. අර සක්මන් භාවනාව හෝ වෙන භාවනාවක් කරන පුහුණු වෙන වෙලාවේදී සිදුවෙන කාර්යයක්. එතන තමයි ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. මේ බණ අහන දැන ප්‍රඥා ශික්ෂාවක් නැහැ. තියෙනවා නම් තියෙන්න පුළුවන් සීල ශික්ෂාව විතරයි. මොකද හේතුව? ඔය සමාධි ශික්ෂාවවත් බණ අහන තැන තියෙන්න බෑ. බණ අහන තැන නැති ශික්ෂා දෙක තමයි සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව. බණ අහන තැනක තියෙන්න පුළුවන් සීල ශික්ෂාව. හැබැයි බණ හින්දා නෙවෙයි සීල ශික්ෂාව තියෙන්නේ. තමන් සීල් රකින්න පුරුදු වෙලා ඉන්නේ. ඒකට මේ ශික්ෂා කියන ඒවා ආමිෂ පින්කම් එක්ක සම්බන්ධයක් නැහැ. බණ රැකීම ආමිෂ පින්කමක්. මේක මතක තියාගන්න. ශික්ෂා තුන වෙනම පුහුණු වීමේ කෘත්‍ය තුනක්. සීල ශික්ෂාව සමග සීල ශික්ෂාව තියාගෙන බණ අහන්න පුළුවන්. සීල ශික්ෂාවක් නැතුව සීලයක් නැතුව හැබැයි සමාධියක් වඩන්න බෑ. සමාධියක් නැතුව ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ. එහෙනම් සීලයක් නැති තැනක ඔයගොල්ලන්ගේ සක්මන් භාවනාවක් නෑ. ඒතකොට සක්මන් භාවනාවක් හරි පුරුදු කරන කෙනා බුදුගුණ භාවනාව වගේ සමත භාවනාවක් පුරුදු කරන කෙනා ඒ භාවනා කාලයේදී අනිවාර්යයෙන්ම සීලයක තියෙන්න ඕනේ. නැත්නම් භාවනාවක් පටන් ගන්න සුදුසු කන්නේ. භාවනාව දියුණු වෙන්න නම් මනුස්ස මට්ටමේ සීලයක්වත් සදාචාරයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනාව පුහුණු කරන කාලේ ඉඳලා තමන් ඊට පෙර අතීතයේ දුස්සීලකම් කරාට කමක් නැහැ. අඩු ගාන ගිහියෙක් නම් පන්සිල් රැකලා ඉන්න ඕනේ. පන්සිල් කඩපු මනුස්සයෙක්ගේ භාවනාවක් දියුණු වුණා කිව්වොත් එයා කියන භාවනාවක් මිසක් මේ ලෝකයේ අධ්‍යාත්මික ගුරුවරයෙකු බුදුහාමුදුරුවෝ පමණක් නෙමෙයි භාවනාව ගැන කියා දෙන්නේ. කිසිම අධ්‍යාත්මික ගුරුවරයෙක් කියන භාවනාවක් දියුණු වෙන්න බෑ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනා කරන භාවනාවක් කොහෙත්ම තියෙන්නත් බෑ. ඒක නිසාවෙන් මේ හුඟක් දෙනෙකුට භාවනාවට ගැටළු වෙන්න පුළුවන් තමන්ගේ චර්යාව තුළ අවම සුදුසුකම් නොතිබීම. ඒක මම හැමදාම මතක් කරා. එහෙම අය බොරුවට භාවනා ගැන අමුතු දේවල් කියනවා. පන්සිල්වත් නැති සමහර අය භාවනා කරලා බ්‍රහ්ම ලෝකෙත් යනවා. ඒ යන්නේ එයාගේ බ්‍රහ්ම ලෝකෙට. බැලුවා මේ බ්‍රහ්ම ලෝකේ හුඟක් අය හවසට තැබෑරුමේදීත් යනවා. ගංජා සුරුට්ටු බීලත් යනවා. කොහෙටද? අර බ්‍රහ්ම ලෝකේ. මේක එහෙනම් බොරුවක් නේද? දැන් එවැනි අය සමහර විට කමටහන් දෙනවා. බණ කියනවා. දර්ශන මතු කරනවා. දැන් මේවට රැවටෙන යුගයක් තියෙනවා. ඒකින්ද තමන් දැනගෙන ඉන්න ඕනේ මේ බුදුහාමුදුරුවන්ට අතීතයේ දුස්සීලයක් වුණා කියලා බුදුහාමුදුරන්ට ගැටලුවක් නෙවෙයි. නමුත් ඒක නවත්තලා මනුස්සත්වයේ ආරක්ෂා කරමින් මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව ආරම්භ විය යුතුයි. දැන් ඒ එහෙම කරේ නැත්නම් අපිට මේ භාවනාව කොච්චර පුරුදු වුණත් ඒකෙන් ලැබිය යුතු ಗುಣ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් ඒක තමයි අපි මතක් කරගෙන ආවේ. මේ නැවත නැවත මේවා කියන්නේ යම්කිසි කෙනෙකුට මේ මහන්සි වෙන්න පුළුවන් බොහොම උත්සාහයෙන් භාවනා කරන්න පුළුවන්.
මතයක් තියෙනවා අපිට කොහොම ජීවත් වුණත් භාවනාව සාර්ථක කර හැකියි කියලා ඒක වැරදි. කොහොමද ජීවත් වෙලා භාවනාව කරන්න බෑ එතනින් යන්නේ මුලාවකට. ඒක හින්දා එතන අර පංචශීලය ආරක්ෂා කරමින් අතීතය ඕනේ නැහැ. අපි දැන් ඉඳලා මේ දේ කරලා ගෙනියන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාව. ඒක අනුගත වෙනවා. ඒක හින්දා මේ මනුස්සයන්ට අතීත දේ මෙතන ගැටලුවක් නැහැ. අතීතයේ මේ සංසාරයේ ඉන්න සියලුම සත්වයන්ගේ අතීතය බැලුවොත් ඉතාම නරකයි. හොඳ අතීතයක් තියෙන කෙනෙක් ලෝකෙ ඉන්න බෑ. වර්තමානයේ අපි ටිකක් හොඳ වෙලා ඉතියි. නමුත් වර්තමානයේ විතරයි හොඳ. සංසාරයේ බැලුවම අපි අනික් මිනිහෙකුට වැඩිය හැම විටම නරක තත්ත්වයේ පහු කරලා ඉන්නේ. එකින්ද බුදුහාමුදුරුව දේශනා කරන්නේ මනුස්සත්වයන් ලැබුවා නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් සීලයක පිහිටලා මේ සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි වඩන්න කියලා. දැන් අපි මේ ටික මම මේ මතක් කරන්නේ මෙහෙම්මම මේ චිත්තානුපස්සනාවේ බෙදීම් ටික නැත්නම් බුදුහාමුදුරුව බෙදනවා වෙන් කරනවා චිත්ත ස්වરૂප 16ක්. මේක ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ. නමුත් මෙන්න මේවා භාවනාවේදී දැනගත යුතු කරුණු වෙනවා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේත් ඒ වගේම මුළු සූත්‍ර පිටකයේත් මජ්ක්‍ධිම නිකාය ගත්තත් දීඝ නිකාය ගත්තත් සංයුත්ත නිකාය සමහර සූත්‍ර ගත්තත් හැම විටම මේ චිත්ත ස්වභාව 16 තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. නමුත් අභිධර්ම පිටකයේ චිත්ත ස්වરૂපය බෙදීම මේ 16 අභිභවයිට වැඩිය ගොඩාක් විස්තරාත්මකව කරලා තිනවා. ඒක වැරදි කියන එක නෙමෙයි. ඒව ඉගෙන ගත්තේ අය මෙතෙන්දී සතිපට්ඨාන සූත්‍රයේ එක්ක මේවා සම්බන්ධ කරෝ ඉගෙන ගත්තේ එක තමන්ගේ භාවනාව සාර්ථක කරගන්න බැරුව එතනම සැක සංකය ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා මතක තියාගන්න අපි වඩන්නේ සතිපට්ඨානේ නම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දෙයක් නම් මේ භාවනාවට අදාළ ධර්ම කරුණු සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතයන්ට ගැලපෙන්න ගත යුතුයි. වෙන සූත්‍රයක තියෙන දෙයට ගන්න බෑ. උදාහරණයක් විදිහට හුඟක් අය සතිපට්ඨානේ වඩනවා ධර්ම කරුණු ගැන බලාපොරොත්තු වෙන දේවල් පොට්ටපාද සූත්‍රයේ තියෙන දේවල් අවදාවත් මේ දෙක සම්බන්ධ කරන්නේ. ඒක වෙන ක්‍රමයක්. ඒ වගේ මේ ත්‍රිපිටකයේ වුණත් හරියට ඉගෙන ගත්තේ නැත්නම් ගිහි අය නම් අනාතම වෙනවා. මොකද ඒවා එක්ක මේ පුහුණු සම්බන්ධ කරන්න ගිහිල්ලා. ඒක නිසාවෙන් හොඳට මතක තියාගන්න අපි භාවනා කරනවා නම් සතිපට්ඨාන කමඨහනක් නම් මේ පුරුදු කරන්නේ සක්මන් භාවනාව වෙන්න පුළුවන් ආනාපානය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ගුරුවරයෙක් දීපු ඕනම කායනුපස්සනා කමඨහනක් වෙන්න පුළුවන්. වඩනකොට මේ චිත්ත ස්වરૂපය වැටෙන්න ඕනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විග්‍රහය තමයි. දැන් මෙහිදී බුදුහාමුදුරුව පෙන්නනවා චිත්ත ස්වરૂපයේ 16 ආකාරය මේ පින්වතුන්ටත් ඒක ඔය තමන්ගේ තිරයට ගන්න පුළුවන් වෙයි. ඒ සංවිධායක මහත්වරු ඒ මම සකස් කරපු කොලේ ඉදිරිපත් කරයි. මේ සටහන තුළ මේක තුළ තියෙන්නේ ඇත්තටම චිත්තානුපස්සනාවේ තුළ තියෙන සියලු අන්තර්ගතයන් වල සාරාංශයයි. දැන් මෙහි මුල්ම වාක්‍යෙ මේ කමඨහන මොකද්ද කියලා බැලුවොත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන කතංච පන බික්කවේ බික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කුමක්ද මහණෙනි? නැත්නම් කෙසේද මහණෙනි? මේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත සිතානුව බලමින් වාසය කරන. ඉද බික්කවේ බික්කු කියලා මෙන්න මෙහෙමයි මහණෙනි කියලා අර චිත්ත ස්වરૂප 16 පැහැදිලි කරනවා දේශනා කරනවා. පළවෙනි එක තියෙන්නේ මේ අනුපිළිවෙල ඉතාම වැදගත්. මේ අනුපිළිවෙල වල හැම විටම
භාවිතා වෙන්න ඕනි ධර්මයේදී. සරාගං වා චිත්තං සරාගං චිත්තංචි පජානාති. මේක සිංහලෙන් තේරෙන්න ඔය රාග සහිත සිත. රාග සහිත සිත රාග සහිත සිත බව පජානාති. මෙන්නේ පජානාති ගුණයෙන් තමයි චිත්තානුපස්සනාව ආරම්භ වෙන්නේ. රාග සිත කියන එක ඉගෙන ගත්තට පජානාති ගුණේ නෑ. දැන් කෙනෙකුට පුළුවන් මෙන්න මේකයි රාග සිත. දැන් රාග කියන්නේ මොනවට හරි ඇලෙන සිත. ලෝභය මූලික වෙච්ච සිත. ලෝභය වැඩියෙන් ප්‍රකට වෙන ඕනම සිත රාග සිත. ලෝභය මූලික වෙන්නේ ඇඳුම් පැළඳුම් වලට වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වලට වෙන්න පුළුවන්, යාන වාහන වලට වෙන්න පුළුවන්, පොත්පත් වලට වෙන්න පුළුවන්, ධාතු කරඬු වලට වෙන්න පුළුවන් ඕනේ. ලෝභය කියන්නේ එකම මානසික මූලය. එතකොට මේ යමකට ඇලීම ඇති වෙන, මේ කාම ලෝකයේ ඇලීමක් ඇති වෙන ස්වરૂපයේ සිතක් සරාග සිත කියලා ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරනවා. මේ කාම ලෝකයේ ඕනම දෙයකට ඇලෙන එක. කාම ලෝකයේ හැබැයි ඇලෙන්නේ නැති දේවල් තියෙනවා. ඒකට කියන්නේ විතරාග සිත. දැන් කාම වස්තුවක් ගත්තොත් ඒ කාම වස්තුවකට ස්වરૂප දෙකකින් සිත් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි සරාග සිත. ඇලීම් රාගය සහිත සිත. ඇලීම් සහිත සිත. අනිද්දේ විතරාග සිත. ඇලීම් නැති සිත. දැන් දෙමාපියන්ට දරුවෙක් ගත්තොත් දෙමාපියෝ දරුවෙක් විදිහට බැලුවොත් දෙමාපියන්ටත් තියෙන ඔය දරුවා වෙනුවෙන් ඔය සිත් ස්වරූප දෙක. එකක් දරුවට ඇතිවෙන රාග සිත, ඇලීම් සහිත සිත. අනික දරුවට ඇතිවෙන වීත රාග සිත. දැන් රාග සිත කියන්නේ අභිජ්ජා මූලික වෙච්චි, ප්‍රේමයේ මූලික වෙච්චි සිතක් දරුවෙකුට ඇතිවෙනකොට ඒක රාග සිතක්. අම්මට තාත්තට අනිකයටත් එහෙමයි. ඇලීම් ඇලීම් සහිත සිත. විතරාග සිත කියන්නේ ඒ ඇලීමෙම විරුද්ධ දේ. විරුද්ධ දේ කියන්නේ ඇලීම අකුසලය. එතකොට එකට විරුද්ධ දේ කුසලය වෙන්න. ඇලීමට විරුද්ධ දේ ගැටීම නෙවෙයි. ගැටීමත් අකුසලය. ඇලීමත් අකුසලය. ඇලීම් ගැටීම් නැති තත්ත්වය. ඒක නෙක්ඛම්ම. දැන් නෙක්ඛම්ම කියන ගුණයෙන් යුක්ත නෙක්ඛම්ම අන්තර්ගත නෙක්ඛම්ම කියන ධම්මයේ අන්තර්ගත වෙන සිත විතරාග සිත වෙනවා. දැන් දෙමාපියන්ට මේ ගුණය තියෙනවා දරුවන්ට. හැම වෙලෙම නෙවෙයි වැඩියෙන් නම් තියෙන්නේ රාග සිත. දැන් කාට හරි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ගත්තොත් ඒ අම්මගේ ජීවිත කාලයේ කවුරු කාට හරි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිකන් අපි අනුමානයක් කරොත් උපත්යේ ඉඳලා ඇතිවෙච්ච සිත් ප්‍රමාණ ටික බැලුවොත් ඒ දරුවා කෙරෙහි රාගසිත මිසක් වැඩියෙන් ඇති වෙන ප්‍රමාණය රාගසිතයි. හැබැයි සෑහෙන ප්‍රමාණයක් වීත රාගසිතක් ඇති වෙනවා. වීත රාගසිතේ තියෙන්නේ මොනවද? නෙක්ඛම්ම ගුණය. නෙක්ඛම්ම ගුණය තුල අන්තර්ගත වෙන්නේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔන්න දැන් සත්වයකට වීත රාග සිතක් ඇති වෙනවා නම් අපිට ඒක හඳුන ගන්න තියෙන්නේ. මේක හඳුන ගන්නවා නම් තමන්ගේ ජීවිතේ හඳුන ගන්න ඕනේ ඒ අදාළ සත්වයාට. මේක දරුවත් එකයි, ස්වාමියාත් එකයි, භාර්යාවත් එකයි, හරකත් එකයි, බල්ලත් එකයි, මිනිස්සයත් එකයි, දෙවියත් එකයි, කාටත් එකයි. සත්ත්ව ස්වરૂපයකට අපිට රාග සිතට විරුද්ධව ඇති වෙන කුසල් පාක්ෂික සිත විත රාග සිතයි. විත රාග සිතක අන්තර්ගතේ මොකක්ද? තව සත්වයක් වුණොත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා.
ඕක දැන් තමන්ගේ ජීවිතේ පුරා ගලා යන එකක්ද එන්න වැඩිපුර ගලායගෙන යන්නේ සරාග සිතද මේ සිත් වෙන් කරන්න එහෙම එක නෙමෙයි භාවනාව මම මේ භාවනාවට අදාළ ටික නෙමෙයි මම මේ කියා දෙන්න යන්නේ චිත්තානුපස්සනාවේ තියෙන චිත්ත ස්වરૂප 16 ගැන ඉතින් ඒක දැනගෙන ඉන්න බෑ දැන් මේ වැඩුනම වෙන්නේ මොනවද වැඩුනම වෙන්නේ මේ මේ සිත් ඇති වෙන්නේ නැතුව යන එකනේ දැන් නැත්තම් මේක ඇති වුණාද නැද්ද කියලාවත් දැනගන්න තමයි ධර්මයේ දැනගන්න බෑ දැන් නම් භාවනාවේ සමහර දියුණුව කියන එක පරිහිම විදිහට ගන්නවා එතකොට අපි ඒ අනුව ඉස්සෙල්ලා මේ සිත්තික ගැන ධර්මානුකූලව තේරුම් ගන්න බලමු බුදුහාමුදුරුවෝ මොකටද මේ සරාග සිත කිව්වේ දැන් තේරුණානේ සරාග සිත කියන එකේ මූලිකාර්ථය ඒකයි රාග සහිත සිත මේ රාගය කියන්නේ මෙතන කැමැත්ත ඒ වගේ විතරාග කියන්නේ එහෙම නැතු එකේ කුසල් පාක්ෂික සිත රාගයට විරුද්ධව නෙක්ඛම්ම ගුණේ එන්නේ මෙතන නැහනා ඒ දෙක තමයි ප්‍රකට වෙන්නේ දැන් තුන්වෙනි සිත සදෝස සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ච පජානාති සදෝස සිත ඒ කියන්නේ දෝෂ සහිත දේශ සහිත ගැටීන් සහිත සිත දැන් ගැටීන් සහිත සිත තමයි තුන්වෙනි සිත එතකොට ගැටීම් සහිත සිත කියන එක ඔයගොල්ලන්ට මේ අමුතුවෙන් මේ පන්සල් යන්න ඕනේ නැහැ ඉගෙන ගන්න. අටසිල් සමාදන් වෙන්න ඕනේ නැහැ ඉගෙන ගන්න. ඕකමයි ගෙදර හැම වෙලෙම තියෙන්නේ. හැම වැඩක් කරන්න ගියත් ওই සිතමයි තියෙන්නේ. දේශ සහිත සිත. උයන්ඩ ගියත් ඕකමයි වැඩි වෙන්නේ. කණ්ඩ ගියත් ඕකමයි වැඩි වෙන්නේ. බණ අහන්න ගියත් ඕකමයි වැඩි වෙන්නේ. අඩු ගන්න තේරුන්නේ නැහැ කියලාත් ඇති කරගන්නේ දේශසහිත. බණ තේරුන්නේ නැහැ. දැන් බලන්න මේ වගේ අපිට මේ කොහෙන්වත් මේ ආනායන කරන්න ඕනේ නැහැ. දිනපතා උදේ නැගිට වෙලාවෙ ඉඳලා තමන්ගේ දෑවැද්ද ගැනයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. තමන් ළඟ තියෙන දේක් නැතුව මේ පොතෙන් ඉගෙනගෙන අභිධර්මී ඉගෙනගෙන දහම් පාසල් අවසාන ජාතකය ගන්න ඕනේ නැහැ. ඔබ ළඟම තියෙනවා. මොකද්ද? දේශ සහිත සිත දැන් ඊට පස්සේ තව සිතක් ගැන කියනවා වීත දෝෂ දේශීය නොමැති සිත එතකොට දේශීය නැති සිත මොකද්ද දේශයෙන් ගැටීම නිර්මාණය වෙනව නම් දේශයට විරුද්ධ දේ ඇලීමද නැහැ ඇලීමත් අකුසලය ගැටීමත් අකුසලය දේශය කියන්නේ දෝෂ සිතත් අකුසලය ඒකට විරුද්ධ දේ මොකද්ද නෙකම්ම අව්‍යාපාද ගුණය දැන් තව සතෙකුට කරුණාව මෛත්‍රිය මුදිතාව විශේෂයෙන්ම කරුණාව මුදිතාව වගේ දේවල් උපේක්ඛාව වගේ දේවල් ගේන්නේ මේ වීත දෝෂ සිතයි. ඒවා එතකොට කොච්චර තමන්ගේ ජීවිතයේ ඔය කියන වස්තුව තිබිච්චි තැන්ද හුඟක් තියෙන්නේ නැත්නම් දෝෂ සහිත තිබිච්චි තැන්ද කියලා ගෙවපු ජීවිතයත් එක්ක නිකන් සංසන්දනය කරලා බලන්න. එහෙම නැතුව මේක ඉස්සරහට යන්න බෑ මේ භාවනාවේ ඉස්සරහට යන්න බෑ කියන්නේ දියුණුවක් තියෙද මගේ ඒ කරන භාවනාවේ ප්‍රතිඵලයක් තියෙද නැද්ද කියලා පස්සේ Tamanටම තීන්දුව කරගන්න බැරි වෙනවා ඊළඟට මේ පස්වෙනි සිත මෝහ සිත සමෝහං වා චිත්තං සමෝහ චිත්තං ති පජානාති මෝහසා එතන දේශයක් නැහැ ආසාවක් නැහැ නැත්තං ඇලීමක් නැහැ ගැටීමක් නැහැ ඇල්මැරිච්ච ස්වරූපයක් තියෙනවා ඇල්මැරිච්ච ස්වරූපයක් තිබුණාට මෙතන මෝහය තියෙනවා මෝහය කියන්නේ මේ සිත ඇති කරන්නේ අකුසල් මුල්ලු මෝඩකම තියෙනවා මෝඩකම කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියවත් නැහැ අපිට සිත් ඇති වෙනවා මෙහෙම දරුව කෙනෙහි ඇති වෙනවා මෝහ සාගත සිත් රාග සාගත සිත් නම් අම්මට දරුව කෙනෙහි ඇති වෙනවා වීත රාගේවත් ඇති වෙනවා පෙලක් අම්මලාට වැඩියෙන් ඇති වෙන්නේ දරුවට මෝහ සාගත සිත්
කොහොමද එහෙම ඇති වෙන්නේ? කොයි වෙලේද? දරුවාට ඇලීමකුත් නැහැ. දරුවෙක් එක්ක ගැටීමකුත් නැහැ. අන්න එතන නැහැ මොහොන් දෙන්න ඕන. නම් එතෙන්දී දරුවාට නෙකම්ම ගුණේකුත් නැහැ. දරුවාට අව්‍යාපාද ගුණේකුත් නැහැ. ඒ කියන්නේ දරුවා කරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණත් නැහැ. දරුවා එක්ක ඇලීම් ගැටීමුත් නැහැ. එතකොට දැන් ඔහොම වෙනකොට නිකම්ම මේක තමන්ට හිතනවා මේ දරුවා කියන්නේ තවත් ජීවියෙක් විතරයි. අපි කසාදමෙන් දිහින්ද දරුවා ලැබුණා. දරුවාගේ ලෝකේ දරුවා යනවා. අපි මරුණාට පස්සේ අපිට ඕන විදිහට අපි විනාශ වෙනවා. දරුවයි මායි අතර සම්බන්ධය තියෙන්නේ පොඩි කාලයයි. දැන් ඔවා ඉගෙන ගන්න රටවල් වලටත් යනවා නේද කට්ටි? මෙන්න මෙහෙමයි දරුවෝගේ දෙමව්පිය අතර සම්බන්ධය. මේක එහෙම දිග සම්බන්ධයක් නෙමෙයි. දරුවාට හැමදාම යහපතක් කරා කියලා දෙමව්පියන්ට සැලකුවා කියලා යහපතක් නැහැ. දරුවෝ දෙමව්පිය වයසට ගියාම ඒගොල්ලන්ට කරදර නොකර බොහොම හොඳයි මොකද්ද අනාථ නිවාසයකට ගිහින් දාපුවාම ආන්න බලන්න එතන තියෙන්නේ බොහොම කරුණාව වගේ ව්‍යාජ කරුණාවක් වගේ කිසිම ගැටලුවක් නැහැ කිසිම ඇලීමක් නැහැ එතන කිසිම ගැටීමක් නැහැ ලස්සනට කියන්නේ ඔය සිත මොකද්ද බුදුහාමුදුරන්ට නම් ඔය සිත මෝහ සහගත සිතයි ඔක තමයි මෝඩකම කියන්නේ කුසලිය අකුසලිය අපි ළඟ නැහැ ඒක. ඒක ගැන නොදන්නකම තියෙනවා. අකුසලයේ තියෙනවා කුසලිය අකුසලිය නොදන්නකම. ඉතින් ඒවා වර්ණනා කරන ඔය භෞතික වාදය උත්තේජවාදී දෘෂ්ටි සමහර ඔය මේ අන්තවාදී ලෙස කොමියුනිස්ට් ධර්මය අන්තවාදී කොමියුනිස්ට් ධර්මය නෙමෙයි මේ කියන්නේ අන්තවාදී ලෙස පිළිගැනීම ඒවට අනුව සිතුම් පැතුම් ඇති කිරීම ඒවට අනුව සමාජ කටයුතු කිරීම ඒවට අනුව නෑදෑ හිත මිත්‍ර ආශ්‍රය කිරීම ඒවට අනුව රැකී රක්ෂා කිරීම මේ හැමතැනම තියෙන සිත මෝහ සාගත සිතයි බුද්ධ දේශනාවට අනුව එහෙනම් ඉතින් තමන්ට අමුතු දෙයක් නෙවෙයිනේ ඒකත් දෑවැද්දක් නේද උදේ හවස ඇති වෙන ස්වරූපයක් නේද කියලා දැනගෙන ඉන්න ඕනේ තන වීත මොහසිත කියන්නේ ඊට වැඩිය වෙනස්. දැන් මොහසහගත සිත කියන එක මං කිව්වා. වීත මොහ කියන්නේ මොහේ නැතුව. ඒ කියන්නේ ඒක කුසල් සිතක්. එහෙනම් ඒ කුසල් සිත තුල තියෙන්නේ මොකක්ද? ඒ කුසල් සිත තුල තියෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියේ තියෙන ගුණයි. කර්මයේ කර්මඵලය දැහැීමේ ගුණයි. එතකොට මෝහසහගත සිතේ නැත්තේ මොනවද? කර්මයේ කර්මඵලය ඇදහිීමේ ගුණය නැහැ. ඒක තුලින් නෙවෙයි එන්නේ. තමන් ඉගෙන ගත්ත විෂය කර්මවල. ඒක පඬිතකමයි. මෝහසහගත සිත වැඩි හුඟක් අයට ඇති වෙන්නේ තමන් ඉගෙන ගත්ත දෙයට ඇති වෙන පඬිතකම. භෞතිකවාදී අදහස් වලින් දැන් ඔහොම සිතුත් කෙලවරක් නැහැ අපිට. ඒකින්ද මේ වෑන් කිසිවක් අඩු නම් කියලා හිතන්න එපා මේ බණ ආය. කවුරුහට මේ වෑන් අඩු වෙන්නේ නැහැ බුදුහාමුදුරු දේශනා කරන්නේ. මානුෂ්‍යයර තියෙන්නේ ওই ଟିକම තමයි. දැන් අපිට අදාළ තව දැන් මේ මෝහසාගත සිත එකක් නේ. වීත මෝහ කියන එකක් කිව්වා. ඒක කුසල් පාක්ෂිකයි. ඊළඟට තියෙනවා බුදුහාමුදුරු මේ හත්වෙනි සිත කියලා පෙන්වුම් කරන්නේ සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තං පජාන මේ හැකුළුණු සිත මේ හැකුළුණු සිත කියන එක නිදිමත ස්වરૂපය කම්මැලි ස්වરૂපයක් තියෙනවා නිින්ද ගිහිල්ලා නෙමෙයි දැන් ඔය හැකුල් මේ වෙලාව ගත්තොත් ඇත්තටම මේ මම පැහැදිලි කරපු සිත් වලින් මේ පින්වතුන්ට වැඩියෙන් දැන් මේ බලපාන මේ බණ අහනකොට හත් වෙනි සිතයි හැකුළුණු සිතක් දැන් එපා වෙලා
නිදිමතයි කම්මැලි ඒක හින්දා යන්තම් අපිට පේන්නේ නැහැ දැන් කී දෙනේ මේක අහමින් නැ ඉඳගෙන අහන්න ඉඳගත්තා දැන් කී දෙනේ තේ බොනවද මේ වෙලාවේ මොකද මෙන්න මේ හත් වෙනි සිත හින්දා මොකද හැකිලුණු සිත කියන්නේ මේක නිදි මත නිින්ද ගියා නෙමෙයි නිින්ද ගියාම හැකිලුණු සිතල් නැහැ නිින්ද යන්න පෙර තියෙන එක තීන මිද්ද සිත මේ තීන මිද්දේ හරහා ගොඩනැගෙන සිත කම්මැලි කම ඕක නැත්නම් ඉතින් මිනිස්සෙක් වෙන්නත් බෑ ඒකින්ද මේව නැ මල් ළඟ නැහැ කියලා රඟපාන්න නෙමෙයි යෝනේ මල් ළඟ තියෙන ස්වરૂපය හඳුනගන්න ඊළඟට අටවෙනි සිත විකිත්තං වාචිත්තං විකිත්ත සිත ඒක විසිරුණු සිත ඔන්න ඕකත් මේ වෙලාවේ තියෙනවා මේ කියන ඒවා ගැන මේ වනහන කොට හුඟක් වෙලාවට ඇති වෙන සිද්දක තමයි 7යි 8යි එතකොට ඕක දාම්පාසල් ගිහිල්ලාද ඉගෙන ගන්න ඕනේ තමන් ළඟ තියෙන තැනදී ඉගෙන ගන්න ඕනේ හඳුන ගැනීම හැකියාවයි මේ ඇති කර ගන්න ඕනේ මොකද හඳුන ගන්න වෙන තැනක නෙමෙයි මේ වැතු වෙන්නේ තමන්ගේම సంతානිය තුලයි ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් තුලයි දැන් ඒකෙන් දා දැන් ඔන්න ඔතෙන්ට යනකම් ඔය මං ඔය වගුවේ දීලා තියෙන්නේ නිකන් නිල් පාටට වගේ මුල් සිත් අට වෙන් කරලා තියෙනවා මොනවද රාගසිත වීතරාගසිත දෝෂසිත වීතදෝෂසිත මෝහසිත වීතමෝහසිත සංකීර්ත කියන්නේ සංකීර්තසිත කියන්නේ හැකලුණු සිත නැත්නම් තීන මිද්දේ අන්තර්ගත මිද්දුණු සිත කියන එකයි විකීර්ත කියන්නේ උද්දච්ච කුක්කුච්චය කියන නොසන්සුන් භාවයේ දැන් මේ වෙලාවේ බනහනකොට තියෙන්නේ ආන්නේ සිතයි නේද ඔබ යන්න යන්න එපා පොත් බලලා දැන් තියෙනවා ওই දෙක දෝ දෙකෙන් හොඳට දැන් හඳුන ගන්න පුළුවන් දෙක තමයි 7යි 8යි යවවත් භාවනාවේදීත් 7 කියන එක වැඩි 8 කියන එකත් වැඩි වෙනවා හැබැයි එකේ ඉඳලා 6 වෙනකන් අඩු දැන් ওই ටික ඔන්න අපි උරුමය සාමාන්‍ය මිනිසෙකුගේ උරුමය ওই සිත් අටට සීමා වෙනවා එකෙන් අපි හැමදාම භාවිතා කරපු අපිට ඇති වෙච්ච සිත්වල ස්වરૂපයේ ඔන්නෝතනින් ඔය අටින් එකක් විය යුතුමයි ඉතිහාසයෙන් අපිට උප්පත්තියෙන් ලැබිලා නැහැ පුරුදු කරලා පුහුණුවකින් ආවනම් මිස ඉගෙනගෙන කවදාවත් ඊගාව සිද්ධන්න බෑ මොනවද 9 වෙනි සිත 10 වෙනි සිත 11 වෙනි සිත 12 වෙනි සිත 13 වෙනි සිත 14 15 16 මේ සිත් අපිට උප්පත්තියෙන් පරපුරෙන් ආවේ නැහැ කාටවත් මව පාත්‍රයෙන් ආවෙත් නැහැ පිය පාත්‍රයෙන් ආවෙත් නැහැ ඉගෙනගත්තේ සහතික ටිකෙන් ආවෙත් නැහැ පොහොසත් කමෙන් එන්නේත් නැහැ ගැහැණු කමෙන් එන්නේත් නැහැ පිරිමි කමෙන් එන්නේත් නැහැ වයස කමෙන් එන්නේත් නැහැ මොනවද ඔය අවසාන කියන සිත් දැන් අටෙන් පස්සේ තියෙන අනික් අට අවසාන අට මුල් අට නම් ඔයගොල්ලන්ගේ අපේ දයවැද්ද උප්පත්තියෙන්ම ඇවිදින් තියෙන දැන් බලමු ඔය දෙකේ වෙනස මොකද්ද දැන් අපිට හිමි සිත්වල තියෙන කාම ස්වરૂපය කාම ලෝකයේ සාමාන්‍ය දේවල් රාග සිත් තියෙන කාම ලෝකයේ කාමාවචර සත්තු ළඟ විතරයි රාග සිත් පහළ වෙන්නේ විතරාග සිත් කාමාවචර සත්තු ළඟ තියෙනවා දේශ සිතත් කාමාවචර සත්තු ළඟ තියෙනවා විත දෝෂ සිතත් කාමාවචර සත්තු ළඟ තියෙනවා ඒ වගේම මෝහ සිතත් කාමාවචර සත්තු ළඟ තියෙනවා වීත මෝහ සිතත් කාමාවචර සත්තු ළඟයි තියෙන්නේ හැකලුණු සිතත් කාමාවචර සත්තු ළඟ තියෙනවා ඒ වගේම නොසන්සුන් වූ සිත උද්දච්ච කුක්කුච්ච අන්තර්ගත සිතත්
කාමාවචර සත්තු ළඟ තියෙනවා. ඒකින්ද අපිට ඔය සිත් අටනම් කිසි ප්‍රවාහනයක් නැතුව අපේ ජීවිතය එක්ක බැඳිලා තියෙනවා. හැම කටයුත්තකින් හැමදාම දිනපතා නින්ද ගිය හැම නැති හැම වෙලේම සිහි නැති වෙච්ච හැම වෙලේම විද්‍යාමාන සිත් අට. චිත්ත ස්වરૂප අට. මේව නම් මන් ළඟ නැහැ කියනවා නම් එයා මිනිස්සේ නොවේ කියන තමයි කියන්නේ. ඉතින් හිතෙන්න පුළුවන් මන් ළඟ නම් ওই නරක සිත් නැහැ. ওই ටික නැතුව කොහොමද මිනිස්සෙක් උනේ? මිනිස්සෙකුට උරුමටේ ওই සිත් අට තමයි. වෙන දෙයක් මිනිස්සයන්ට නැහැ. මිනිස්සයා පුරුදු වුණොත් ඔය නමවෙනි සිත ලබා ගන්න පුළුවන්. උප්පත්තියෙන් ලැබෙන්නේ නැහැ මේක. විභාග ලියවුවට ලැබෙන්නේ නැහැ. බණ ඇහුවට ලැබෙන්නේ නැහැ. දන් දුන්නට ලැබෙන්නේ නැහැ. සිල් රැක්කට ලැබෙන්නේ. දාන දුන්නට ලැබෙන්නේ නැහැ. පූජා තිබ්බට ලැබෙන්නේ නැහැ. මොකද්ද? මහග්ගත සිත. නමවෙනි සිත. මහග්ගත සිත කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේදී නීවරණ යටපත් වූ සිතටයි. නීවරණ යටපත් වූ සිතට කියන නම මොකද්ද? මහග්ගත සිත. එතකොට මහග්ගත සිතක් ඇති කරගත්තොත් දැන් මහග්ගත සිතක් ඇති කරගන්න බෑ දම් දීලා. පූජා කියලා බෑ. බණ අහලා බෑ. ආමිස පින්කමෙන් බෑ. සීල් රැකලත් බෑ. මහග්ගත සිතක් සීල් රැකලා ලැබෙනවා කියලා බුදුහාමර දේශනා කරන්නේ. මහග්ගත සිත ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය භාවනාව. මෛත්‍රී භාවනාව වඩලා මහග්ගත සිතක් ඇති කර ගන්න පුළුවන්. නීව පංච නීවරණ යටපත් වුණාම මහග්ගත සිත කියන එක උපදින්නේ. බුදුගුණ වඩලත් පුළුවන්. ඒ කියන්නේ දෙවියන්ගේ ගුණ වඩලත් පුළුවන්, බුදුහාමුදුරන්ගේ ගුණ වඩලත් පුළුවන්. මේ දෙකේම මහග්ගත සිද්ධාර්ථයක්. ඒකෙන්ද මහග්ගත සිත මනුෂ්‍යයන්ට ලබා ගන්න එහෙනම් භාවනාවක් අවශ්‍යයි. ඒකට මහග්ගත සිත දැනගත්තම අමහග්ගත සිත කියන්නේ නීවරණ යටපත් නොවු ඕනම සිතක්. මහග්ගත සිත දිගටම තියෙන්නේ නැහැනේ ලැබුවාට කවුරු භාවනා කරලා දියුණු වෙලා භාවනාව පවතින වෙලා තිබුණා භාවනාව නවත්තනකොට ආය අර පරණ ගුණ වල එන්න ඕනේ. අර මුල් කියන සිත් අටට එයා සීමා වෙනවා. තව මේකේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා සවුත්තර සිත කියලා එකක්. 11 වෙනි සිත. සවුත්තර කියන්නේ මේ නීවරණ යටපත් වෙන්නේ භාවනාවකින්. භාවනාවේ නීවරණ යටපත් වීම තමයි මුල් අවස්ථාව. ඊළඟට මේ නීවරණ යටපත් වුණාම තියෙන ගුණයට කියනවා ධර්මයේ සමාධිය. චෛතසික එකඟම් සමාධි ශික්ෂාවල් තුලයි ඔය මහග්ගත සිත ආරම්භ වෙන්නේ. එතකොට සමාධිය ටිකක් දියුණු වෙනකොට ඒ කරන භාවනාවේ නිමිති ස්වરૂපය දැන් බුදුගුණ නම් බුදුගුණේ නිමිත්ත අනුව නැත්නම් භාවනා කමඨාන අනුව භාවනාවට ගත්තේ සමත භාවනාවට ගත්තේ සමත නිමිත්ත අනුව සිත් වර්ග දෙකක් ධර්මයේ හඳුන්වනවා. ඒකේ සෞත්තර සිත කියන්නේ ධර්මයේදී ආධ්‍යාත්මික ධර්මයේදී සමාධි ශික්ෂාවේදී හඳුන්වන වචනයක් වෙන උපචාර සමාධිය කියලා. මේක උපචාර සමාධිය කියන්නේ දියුණු එකක් නෙමෙයි. නීවරණ යටපත් වෙලා ලැබෙන කෙටි එකඟකම උපචාර සමාධිය. මේක ලාබාල සමාධිය. ලාබාල කියන්නේ පොඩි කාලයක පවතින එක. මේක වුණාට වෙනම සිතක් විදිහට භාවිත කරනවා. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරන කෙනාට උපචාර සමාධි නැත්නම් නීවරණ යටපත් වෙච්ච අර්පණා සමාධි කියන ඒවා ලැබෙනවද නැද්ද කියන්න බෑ. ලැබෙන්න බෑ එහෙම. ඒ ඔය පුංචි මට්ටමේදී ලැබෙන එක තමයි මෛත්‍රී චේතෝ විමුක්ති. අන්න භාවනාවේ ලැබෙන එක. එතකොට මේ සවුත්තර සිත කියන එක උපචාර සමාධියක මට්ටමකට ටිකක් දියුණු සිතක්. මේක කාමාවචර ස්වરૂපයක් නෙමෙයි තියෙන්නේ රූපාවචර ස්වરૂපයක්. රූපාවචර සිතක් මේක. ඒ කාමාවචර ඉක්මවපු සිතක්. ඊට පස්සේ තියෙනවා
ඒක තව සිතක් දැනගන්න සමාහිත සිත මේක ප්‍රබල සමාධි සිතක් මේකට අපි දැන් පොත්පත්වල තියෙන්නේ මේක විස්තර කරන්නේ අර්පණා සමාධි නැත්නම් සාමාන්‍යයෙන් භාවනා යෝගීන් ගැන භාවනා කරන අය දිහා බැලුවම ඉස්සරහය දැන් අය ගන්න බෑ මේකට අර්පණා සමාධි කියලා කියන්නේ දැන් අය බොරු සාමාන්‍යයෙන් අර්පණා සමාධියක තමයි බෝධිසත්වයන්ගේ ගුරුවරයා වන ආලාරකාලාම හිටියේ. රූපාවචර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය අර්පණා සමාධිය. එහෙම තමයි ධර්මයේ තියෙන්නේ. ඒතකොට එහෙම සිතක් පහළ වෙන එක 14 වෙනි එකයි. එතකොට 13 14යි. සමාහිත एक नैतना असमाहित अर्पण समाधिया नौन सीत असमाहित इलाट पहालस्वनी सीत वेदगा अर्पण समाधिया दास दहांगिनी सीत पहालस्वनी सीत हूनि विमुक्तांग वा चित्तांग विमुक्त चित्तांच पजानार्थी मिन्न मे सीत लौकिक सीताग्निमे ධර්මානුකූලව මේක ලෝකෝත්තර සිතක්. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල සිත් හඳුන්වන්නේ විමුක්ත සිත විදියටයි. අර්පණා සමාහිත සිත් විදියට නෙමෙයි. දුක නැති සිත් මේවා. සංසාරය හදන්නේ නැති සිත්. එතකොට විමුක්ත සිතක් තියෙනවා නම් ඒකේ අනිත් පැත්ත තියෙන්න ඕනේ අවිමුක්ත සිත. එහෙම නැති සිතක් තියෙනවා. එකෙන් සෝවාන් වෙච්ච කෙනාටත් මේ විමුක්ත කියන සිත සෝවාන් වෙනකොට පහළ වෙනවා ඊට පස්සේ යාටත් ඒක ඇති වෙනවා නම් ඇති වෙන්නේ සෝවාන් ඵලයේදී විතරයි ඒ අනික් අවස්ථාවවලදී සමාහයට මහත්ගත සිත්වත් නැහැ තියන්නේ අර මුල් කාම ස්වરૂපයේ කාමාවචර සිත් ටිකයි දැන් අපි ওই සිත් 16 එතකොට නිකන් දාසයෙන් 8යි තියෙන්නේ ඇත්තටම එකකට විරුද්ධ දෙය අනික තියෙන්නේ 8ක් හරියට දැනගත්තා කියන්නේ 16ම දැනගත්තා වෙනවා දැන් ඕකේදී තව අපි දැනගන්න ඕනේ මේ ධර්මයේ මේ ටික දැන උගන්වන්නේ ඇත්තටම මේවා ඉගෙන ගත්තද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි අර දීලා තියෙන කමඨහන තමන් වඩාගෙන යනවා නම් ඒක ඉස් ගැටලුවක් නෑ මේවා ඉගෙන ගන්න ඕනේ නෑ වැඩෙන්නේ සතිපට්ඨානේ තමයි නමුත් එහෙම වඩන්න බෑ අපිට අපේ පඬිතකම වැඩි. ඊට බොරු පඬිතකම් එනවා. ඒකින් හින්දා මේ බොරු පඬිතකම් අඩු කරගන්න වෙනවා. කමඨාන සාර්ථක කරගන්න. බොරු පඬිතකම ආවේ කොහෙන්ද? වැරදි ධර්මයේ ඉගෙන ගැනීම හා විශ්වාස කිරීම. ඒවා විශ්වාස කරලා තමයි අපි පඬිතකම් හදන්නේ. දැන් ඒක ටිකක් දුරට අඩු කරගන්න අපි අද දවසේම මේ පැහැදිලි කිරීම මම මූලිකව චිත්තානුපස්සනාවේ කමඨහනී ස්වරූපයට වැඩිය මේ අන්තර්ගත ධර්ම කරුණු වල පැහැදිලි කිරීම පළවෙනි දවසේ සිදු කරලා ඊගා සතියේදී බලාපොරොත්තු වෙනවා මේ තවදුරටත් කමඨහනට සම්බන්ධ වෙන ආකාරයේ භාවනාව වැඩෙනකොට තමන්ට බලපාන ආකාරය නැතුම මේ චිත්තානුපස්සනාවක් වඩන්න ඕනේ නැහැ කවුරුවත් වෙනම ඔය දීලා තියෙන කමඨහන තමයි වඩන්න ඕනේ ඒ වඩනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා ඉබේ ඒ වැඩෙන ආකාරය මං ඊගාසති පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ සිද්ධාසය ගැන තවත් කරුණු ගන්න ඕනේ. දැන් මේ මේ පෙළ ගැස්ම තුල මූලික සිත් 8 රාගසිත, වීතරාගසිත, දේශසිත, වීත දෝෂසිත, මෝහසිත, වීත මෝහසිත. ඒ වගේම සංකිච්ඡසිත, විකිච්ඡසිත මේ සිත් ටික ඔක්කොම මේ අටගත්තෝ කාමාවචර සිත්. ඒ කියන්නේ කාම ලෝකේ මිනිස්යන්ට දෙවියන්ට තිරිසනුන්ට ඇති වෙන්න පුළුවන් සිත්. දැන් මිනිස්යන්ට උරුම වෙච්ච සිත් අට තමයි ඔය කියපු අට. මේ සිත් අට දෙහිකට බෙදෙනවා එකක් කුසල පාක්ෂිකයි එකක් අකුසල පාක්ෂිකයි. මෙතන මේ සිත් අටෙන් කුසල් සිත් තියෙන්නේ තුනයි. කුසල් පාක්ෂික සිත් තුනයි. මොනවද? වීත රාග සිත, වීත දෝෂ සිත, වීත මෝහ සිත විතරයි. ඔන්නවා කුසල් සිත් තුන. අනිත් ටික ඔක්කොම අකුසල්.
ඊළඟට මේ රාගසිත හෝ අකුසල් පාක්ෂිකව තියෙන රාගසිත වෙන්න පුළුවන්, දෝෂසිත වෙන්න පුළුවන්, මෝහසිත වෙන්න පුළුවන්, සංකීර්තසිත වෙන්න පුළුවන්, විකීර්තසිත වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අකුසල්. අකුසල් සිත්. අකුසල් පාක්ෂික සිත්. මේ මේ කියන අකුසල් පාක්ෂික සිත් හටගන්නේ ඒ සිත්වල තියෙන්නේ අන්තර්ගතේ ගත්තොත් ලෝභ, දේස, මෝහ කියන අකුසල් මුල්වල ධර්මතා. මේ සිත්වල අන්තර්ගතව අකුසල් මුල්වල ක්‍රියාකාරීත්වය. ඒකත් දැනගන්න. එහෙනම් මේ මූලිකව කාමාවචර මෙතන බෙදන්නේ දැන් මං කිව්වා අභිධර්මයේ බෙදෙන විදිහට ආයෙ ඉගෙන ගන්න යන්න බෑ. අපි වඩන්නේ සතිපට්ඨානෙ. අභිධර්ම පිටකය වඩන්නේ නැහැ කවුරුව. ඒක නිසා පණ්ඩිතකම් කරන්න බෑ මෙතින්. එහෙනම් ඕව නෙවෙයි බෙදන්න තියෙන්නේ. අර අටුවාවේ මෙහෙම තිබුණා. ඒව වඩන්නේ නැහැ. අටුවාව නෙවෙයි වඩන්නේ සතිපට්ඨානෙ. මේවා දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා පැහැදිලුව මේ සිත් අටේ අකුසල් මුල්වලින් පෝෂණය වෙන සිත් හතරක් මේ සිත් අටෙන් සිත් පහක් තියෙනවා. කුසල් මුල්වලින් පෝෂණය වෙන සිත් තුනක් තියෙනවා. එකතු කරපුවා අටයි. ඊළඟට දැනගන්න ඕනේ තමන් ඔය පම්පෝරි ගැහුවට අපි මේ ඉන්නකොට ඉන්නේ හිතාගෙන ඉන්නේ අපි විතර සම්‍යක් දෘෂ්ටිකයෝ වෙන නෑ. අපේ පවුලම අපේ පරම්පරාවම සම්මද්දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයෝ නෙවෙයි අපි. නමුත් මතක තියාගන්න ඕනේ. ශරාග සිත හටගත්තම මොන සිතක් හටගත්තම ඒක තුලාන්ත සිත තුලාන්තරගදී තමයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට. මම ඒක පැහැදිලි කරමු. එතකොට ඔය රාග සිතක් ඇති වෙනකොට මොනවට හරි ඇලීම් සිතක් ඇති වෙනකොට දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. දෝෂ සිතක් ඇති වෙනකොට දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. මෝහ සිතක් ඇති වෙනකොට දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් දිට්ඨිය අනුව මේක ඉගෙන ගන්න වෙනවා. නැත්නම් ඔය කරන බොරුව නවත්තන්න නැතුව කරන බොරුවක් වෙනවා. එහෙනම් සංකීර්ත සිතක් ඔය කම්මැලි වෙන සිතක් තුල දිට්ඨිය මොකද්ද? ධර්මානුකූලව මිත්‍යා දෘෂ්ටියයි. නසංසුන් වෙන තැන දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් මේ කාම ලෝකයේ ඇති වෙන සිත් අට තුල මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන සිත් පහක් තියෙනවා. නමුත් කම්මසගත සම්මා දිට්ඨියෙන් ඇති වෙන සිත් තියෙනවා තුනක්. විතරාග සිත. නෙක්ඛම්ම ගුණයේ පෙන්නන කුසල සිතක් නේ. විත දෝෂ සුත. ඒ කියන්නේ ව්‍යාපාද අවිපාද ගුණයේ තියෙන කුසල සිත. විත මෝහ ගුණයේ තියෙන එක. මේවා ඔක්කොම ඇති වෙන්නේ කුසල් මුල් වලින් අලෝභ, අද්දේශ, අමෝහ කියන එතන තියෙන්නේ ditthiya kammasakata sammaditti. එනවා තමන්ගේ ජීවිතයේ මේ සිත් ටික තමන් අපිට උරුම සිත් අටනේ මම මේ කිව්වේ. ඔය උරුම සිත් අට නිකන් හරි දැනගෙන හිටියොත් වෙන් කරගන්න බෑ. මේක කොයි වෙලේ ඇති වෙනවද? වේගෙන් ඇති වෙන නිසා වෙන්. නමුත් ඔය කියන රාග සිතයි, දේශ සිත, මෝහ සිත, සංකීර්ත සිත, ඒ වගේම විකීර්ත සිත මේ ඔක්කොම සිත් ඇති වෙනකොට තමන්ගේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් දැන් උපැන්න සාතිනෙන් දිට්ඨියෙන් වෙන් කරන්න පුළුවන්. දැනුමෙන් පුළුවන් බෑ මේ සිත් අනුවෙන් කරන්නේ. මේකත් ඉගෙනගෙන තියෙනවා. මේව මතක තියෙන්න ඕනේ නැත්නම් පඬිතුකම් කරන්න. මොකද තමන් හිතාගෙන ඉන්නේ ආ මිත්‍යා දෘෂ්ටිය නැහැ කියලා ඉන්නේ. එතකොට ඒක එකක්. ඊට පස්සේ මෙතන ඊගාව සිත් ටික ගත්තොත් අනික් ඔක්කොම දැන් ওই මහත්ගත සිත ඊට පස්සේ සවුත්තර සිත ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ අසමාහ සමාහිත සිත ඒ ඔක්කොගේම දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය. එහෙනම් රූපාවචර සිත්වල දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය.
මේ බුදුහාමුදුරන්ගේ බෙදීම අනුව 15 වෙනි සිත විමුක්ත සිතේ විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගත. ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගත වෙන්නේ විමුක්ත සිතේ විතරයි. හැබැයි විමුක්ත සිත ලැබෙන්න නම් සතර සතිපට්ඨානෙම වැඩිලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවේ පබ්බ පහම වැඩිලා තියෙන්න ඕන. නමුත් භාවනා කරලා ඔය කමඨාන තුනේ නීවරණ යටපත් වෙනකොට මහත්ගත සිත ලැබෙනවා. හැබැයි ඕකේ මහත්ගත සිතක් ලැබෙන්න පුළුවන් ඔය සතිපට්ඨාන භාවනාව විතරක් කරන අය. අපි සාමාන්‍ය ඔය භාවනාවෙන් සමාහිත සිත පවතින වෙලාවල් නම් හොයන්න බැරි වෙයි. ඒ කියන්නේ අර්පණා සමාධි ලැබෙන්නේ නැහැ සතිපට්ඨාන කමටහන. එහෙනම් බුදුහාමුදුර ඇයි මේවා දුන්නේ? අර්පණා සමාධි ලැබෙන්නේ නැහැ සතිපට්ඨාන කමටහනක් වැඩුවට සමත භාවනාවකින් තමයි අර්පණා සමාධි ලැබෙන්නේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන එක්ක මොකක් සම්බන්ධයක් නැහැ මෙතන. රූපාවචරයි. ඒකට තමයි අර්පණා සමාධි කියන්නේ. ඒක එන්නේ අපිට නෙමෙයි. ඔය ඉන්න ඔයගොල්ලන්ට මේ අර්පණා කියන සිත අහක් කරලා දාන්න. සමාහිත සිත ඔච්චර එච්චරම ප්‍රකට වෙන්නේ නැහැ. සිත ඇති වුණත් දැනගන්නවා මොකවත් බැරි තත්ත්වයක ඉන්න ඕනේ. මොකද අර්පණා සිතක් ඇති වෙන්නේ සමත භාවනා දියුණු වෙලා. එන බුදුහාමුදුරු මේ සතිපට්ඨානෙට ඇයි එහෙම දාන්නේ? ඇයි මුලින් සමත භාවනා දියුණු කරලා සමත භාවනා වලින් අර්පණා සමාධි ලබා ගත්තේ අය සතිපට්ඨානෙ වඩන්න කියන බුදුහාමුදුරුව ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ? ආන්නේ යාට අර සතිපට්ඨානෙ වඩනකොට අර ඉස්සර කිව්වේ මං කිව්වනේ කාය වේදනා චිත්ත ධම්ම වලට හතුරෙක් වගේ ඉන කෙනෙක් ඉන්නවා කියලා. මනෝ වේදනා චිත්ත ධම්ම. එතකොට අර්පණා සමාධියක් වැඩෙන්නේ සමත භාවනාවක් වැඩෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වලින්. ඒ මනෝ වේදනා චිත්ත ධම්ම වලින් අර පරණ ලබාගත්තේ අර්පණා සිත හැම වෙලෙම ගෙනල්ලා ඒකට කොටු කරන්න හදනවා සතිපට්ඨානෙ නවත්තන්න. ආන්න එහෙම ක්‍රමයක් එනවා. එයා ඉතින් දක්ෂ වෙලා ගුරුවරුන්ගෙන් අහගෙන එතන යන්න වෙනවා. ඉතින් ඒක අපිට අදාළ නැත්නම් මොකද අපි එහෙම දක්ෂයෙකුත් නෙමෙයි. ඔය මේ බණ අහන අයවත් මේ ඔය විදිහට අර්පණා සමාධිය ඔය ගිහියෙක් විදිහට ලබා ගන්නවත් බෑ. ඉතින් හිතල් බොරුවට කියන්න පුළුවන්. ඒකෙන් හින්දා කිසි ගැටලුවක් නැහැ. ඒවා ප්‍රශ්න වෙන්නේ නැහැ කාටවත්. ඊට මෙහායි ප්‍රශ්න ටික තියෙන්නේ. ඒතකොට දැන් බලන්න ඕනේ දැන් වර්තමාන ලෝකයේ චිත්තානුපස්සනාව කියන එක විග්‍රහ කරන්නේ නම් ඔහොම නෙමෙයි. මේ එන්නේ ඒකට අමාරු වැටෙන ගොඩක් අය දැන් සමාජයේ ගත්තම අහනවා මොකද කරන්න මොකද්ද කරන භාවනාව. අපි වඩන්නේ චිත්තානුපස්සනාව කියන්නේ. දැන් මම මේ හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා. ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. එතකොට කිව්වේ චිත්තානුපස්සනාව තමයි වඩන්න ඕනේ මොකද කායනුපස්සනාව එච්චර වැදගත් නැහැ. චිත්තානුපස්සනාව වඩනවා. ඉතින් ඇහුවම කොහොමද වඩන්නේ? කියන්නේ නිසං ඉස්සර පටන් ගත්තේ නම් මෙන්න මෙහෙමයි. නිශ්චල වෙලා කය නිශ්චල කරගෙන මේ හිතට මනෝ ඉන්ද්‍රියට එන එක. මනෝ ඉන්ද්‍රිය කියන්නේ මෙතන මනෝ වේදනා චිත්ත ධම්ම. මනෝ ඉන්ද්‍රියට එන අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට මුලින්ම ලෝභ මේක ලෝභ සිතා මේක දේශ සිතා මෙහෙම මේක මෝහ සිතා මේක නිදිමත සහගත සිතා මේක විසිරිච්ච සිතා ඊට පස්සේ ඔගේ විරුද්ධ පැත්ත මේ ටික වෙන් කර කර බලනවා ඇත්ත දැන් බලනවා. එතකොට දැන් එයා ඒගොල්ලෝ කියන කාලයක් යනකොට ඔය කියන ධර්මයේ තියෙන සිද්දාසෙම වැඩිනවලු. මේක වෙන්න බෑ. මේක බොරුව. මෙතන චිත්‍රානුවස්සනාවක් නෑ.
මං කියන්නේ ඒවා එහෙම කරමින් ඔය සති සක්මන් භාවනා කරාට කිසි පළක් නැහැ. මොකද අතන බොරුවක් කරනවා සතිපට්ඨානේ නැහැ එතන. ඒ බොරුවක් කියන්නේ ඇයි? මෙතන කරන්නේ කාට් කුට්ටමේ සෙල්ලමක් වගේ නිකම් මනෝ ක්‍රීඩාවක්. මෙහෙම හැබැයි කරන එක තුළ තමන්ගේ සාන්ත භාවයක් එනවා. ඒ ශාන්ත භාවයෙන් මොකද දැන් මෙතන තියෙනවනේ සිත් අටක් කාමාවචර මුල්ම සිත් අට කාමාවචරයි ඔය සිත් අටේ තියෙනවා අකුසල් සිත් පහක් තියෙනවා කුසල් සිත් තුනක් තියෙනවා දැන් කවුරු හරි ඉඳගෙන ඇස් පියාගෙන තමන්ගේ කල්පනා වලට එනේවයි ඇහෙනේවයි ඔහම ටික ටික පුරුදු වෙනවා අර අකුසල් සිත හඳුනගන්න රාග සිත හඳුනගන්න දේශ සිත හඳුනගන්න මෝහසිත හඳුනගන්න ඒ කියන්නේ හොඳ දේ හඳුනගන්න නරක දේ හඳුනගන්න ඒ ගොඩවල් දෙකක් තියෙනවා. එතකොට ගොඩවල් දෙකයි මේක බැලුවම කාට් කුට්ටමක් වගේ. හැබැයි ඒ කුට්ට මේ කාට් කුට්ට මේ කොලාටයි තියෙන්නේ. ඒ කොලාටින් එක කොලයක් පෙරලෙනවා. එතකොට කියනවා ඒක බූරුවා. මේක හේරා. පෙරලනකොට යා කියනවා. මේහෙම දක්ෂතාවයක් එනවා. මේ දක්ෂතාවය තුළ එයාගේ මානසිකත් වෙනසක් ඇති වෙනවා. මේ වෙනස නරක නෙවෙයි හොඳ. මොකද හොඳ? මෙහෙම ඉන්නකොට කුසල් සිත ඇති වුණාට අකුසල් සිතක් ඇති වුණාට අකුසලිය නෑ. අකුසලිය දැක දැකා ඉන්නවා. කුසලිය දැක දැකා ඉන්නවා. ඒතකොට කුසලයක් නෑ අකුසලයක් නෑ. කොහොම ස්වරූපයකටපත් වෙනවා. මෙහෙම ඉන්නකොට එයාට ඉස්සරට වැඩිය නිවීමක් ඇති වෙනවා. සාන්ත බවක් ඇති වෙනවා. අවුරුදු ගාණක් මෙහෙම කරපුවාම එයාට ඒක උසස් මට්ටමක්. ඉන්නේ මට්ටම අනුව යා තීන්දු ගන්නවා. මම දැන් වඩන්නේ මේකේ මම මේක වඩන්න කලින් මගේ මං හිටියේ தත්ත්වය දිහා බැලුවම අද ඊටාම ඉහළ தත්ත්වයක්. නමුත් එයාට ඉහළ වුණාට මෙතන සතිපට්ඨානයක් නැහැ. මේක චිත්තානුපස්සනාව නෙමෙයි. මෙහෙම කොච්චර අවුරුදු ගානක් හිටියත් මහත්ගත සිතක් ඇති වෙන්න ක්‍රමයක් නැහැ. මොකද මහත්ගත සිත කියන්නේ නීවරණ යටපත් වූ සිත. නීවරණ යටපත් වූ ඒ කියන්නේ නවවෙනි සිත. ඒ මහත්ගත සිත ලැබෙන්නේ සමාධි ශික්ෂාවට අනුගත ක්‍රමයකින්මයි. බුදුහාමුදුරු දීලා තියෙන දේශනාවල තියෙන විදිහට මහත්ගත සිත ලැබෙන්නේ අර සම 40 කමඨහන් එකක් හෝ වැඩිමේ. හැබැයි මෙතන තියෙනවා ඒකට අනුගත ස්වරූපයන් මෙන්න මෙතන වරද්ද ගන්න නැතුව ගියෝ. මේ මෙහිදීත් ඒ සම 40 කමඨහන් වල තියෙන ධම්මානුස්සතිය කියලා එකක්. ධර්මීය ස්මරණය කිරීම. දැන් බුදු ගුණ වැඩිම වගේම ධර්ම ගුණ වඩන්න පුළුවන්. ධර්මයේ ගුණ පිහිපත් කිරීම. එතකොට දැන් චිත්තානුපස්සනාවේ තියෙන මේ ධර්ම කරුණු ටික සිහිපත් කරලා මහත්ජත සිතක් එන්න පුළුවන්. නමුත් චිත්තානුපස්සනාව වැඩෙන්නේ නැහැ මෙතන. මෙතන වැඩෙන්නේ එතකොට මොකද්ද? ධම්මානුස්සතියයි. ඒක සමතක මටහන. ඒ කමටහනෙන් එයාට ශාන්ත භාවයක් භාවනා කරන්න පෙරතිවිච්චි විකෘති ස්වරූපය අසහනකාරී ස්වරූපේ නැති වෙන්න පුළුවන් අවුරුදු ගාණක් කරනකොට. නමුත් එයා කියන්නේ ලෝකෙට මේ වඩන්නේ මං සතිපට්ඨානය කියලා. උපදෙස් දෙන්නේ ලෝකයාට සතිපට්ඨානය වැඩක් නැහැ කායානුපස්සනාව වඩලා. වැඩක් නැහැ වේදනානුපස්සනාව වඩලා. මේකේ ලොකුම ගුණ තියෙන්නේ මල් ලබා ගත්තේ ගුණ චිත්තානුපස්සනාව වඩලයි. නමුත් එයාගේ වැඩි කිසි චිත්තානුපස්සනාවක් නැහැ. එයා වැඩි වෙ මොකද්ද? ධම්මානුස්සතිය. හොඳට මතක තියාගන්න. ධම්මානුස්සතිය. එතකොට ධම්මානුස්සතිය වඩලා ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ. ඒ කියන්නේ සතර සමසතලිස් කමටහන් වැඩුවට කවදාවත් ප්‍රඥා ශික්ෂාව තුලට යන්න බෑ. දැන් ඒක නිසාවෙන් මතක තියාගන්න ඕනේ
මෙතන මේ වැඩිම කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට අපිට මෙතෙන්දි වෙන්නේ මේ මේ බුදුහාමුදුරු පෙන්වන්නේ මෙතන රාග සිත කියන එක ඇති වෙනකොට සරාගං වා චිත්තං සරාග චිත්තං පජානාති ඇති වෙනකොට දැනගන්න ඕනේ. දැන් කවදාවත් අපි හිතමු ඔය කමඨහණෙන් අපි දීපු කමඨහණෙන් කවුරු හරි කෙනෙක් සක්මන් භාවනාවෙන් කයි ධාතුගුණ ප්‍රකට වුණා නම් කවදා ඒ ධාතුගුණ ප්‍රකට වෙන මොහොතේ ඒ ප්‍රකට වෙන අවස්ථාවේ කයෙන් ඇති වෙන සිත කවදාවත් ඒ සිත තුළ රාග සිත දේශ සිත මෝහ සිත ඒ වගේම ඔය කියන කාමාවචර එක චිත්ත ස්වරූපයක් තියෙන්න බෑ. එතන එතන තියෙන්න පුළුවන් එන්නේ මහග්ගත ස්වරූපයක්, නීවරණ යටපත් වෙච්ච ස්වරූපයක්. කොයිකද මම මේ කියන්නේ? කයෙන් ධාතුගුණ ප්‍රකට වෙලා ඒවට ඇලින් ගැටින් නැතුව අඩු වෙච්ච අවස්ථාවක ඇති වෙන සිතේ ස්වරූපය මිසක් ඇහෙන් එන අරමුණක සිතේ ස්වරූපයක් නෙවෙයි. මේ මොහොතේම කණෙන් එන අරමුණේ සිතේ ස්වරූපයක් නෙවෙයි මේ කියන්නේ. මනසෙන් එන අරමුණේ සිතේ ස්වරූපයක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ කයේ ධාතුගුණ ප්‍රකට වෙන කාය විඥානයේ තුල අන්තර්ගත සිතේ ස්වરૂපය. ඒක මහගත සිතා. මෙන්න මේක. එතකොට කයේ ධාතුගුණ මෙහෙම ප්‍රකට වෙලා එහෙම හුඟාක් කල් ඇලින් ගැටුන් නැතුව ඉන්නකොට එයාට පුළුවන් එතන බංකරේ වගේ වැඩ කරනවා. මොකද මහගත සිත ආරක්ෂිතයි. නීවරණ නැති සිතා. ඔහොම ඉඳලා අන්න එතෙන්දි පුළුවන් අනික් ඉන්ද්‍රිය වලින් ඇතිවෙන සමහර සීත් රාග සීත් දේශ සීත් හඳුන ගන්න ඇති වෙනකොටම හඳුන ගත්ත කියන එක පජානාති. ඉගෙන ගත්තන කියන්නේ ජානාති. ඉගෙන ගැනීමක් නෙවෙයි මේ. භාවනාව තුල සිදුවෙන දෙයක්. ඒක නිසා මෙතන මේ සීත් හඳුනගෙන ඒවා මෙනෙහි කර කර ඉන්න එක කරන්න යන්න එපා. දීලා තියෙන කමඨහනේ කමඨහනට අනුගතව සතිය පවත්වන්න. ඒ සතිය පවත්වනකොට අභ්‍යන්තරව සිදුවෙන සිද්ධි ජාලාවක් තමයි මේ මේ පැහැදිලි කරගෙන යන්නේ. සිත්වල ඇතිවෙන විකෘති ස්වરૂපය. අර නරක සිත් අඩු වෙලා හොඳ සිත් මහත්ගත සිත් ඇති වෙනවා. හැබැයි එහෙම ඇති වුණා කියලා විමුක්ති සිත නිකන් ඇති වෙන්න බෑ. ඒකට කාය වේදනා චිත්ත ධම්ම කායනුපස්සනාවේ සියල්ල වැඩිලා වේදනානුපස්සනාවේ සියල්ල වැඩිලා ධම්ම සියල්ල වැඩිනවා කියන්නේ විමුක්ති සිත් එන්න බෑ නැත්නම් ධම්මානුපස්සනාවේ පබ්බ පහේම තියෙන ධර්ම කාරණාවල ධම්මාන සත්‍ය පබ්බේ තියෙන ඒවත් වැඩිලා තියෙන්න ඕනේ. වැඩුණේ මොහොතක විමුක්ති සිත් ඇති වෙන්න පුළුවන්. නැත්නම් මේ නිකන් තමන්ට හඳුන ගන්න පුළුවන් එකක් නෙවෙයි මේ. අපිට තියෙන්නේ මේ කමඨහන බහුලීගත කරන එක විතරයි. මේ මේවෙන් පැහැදිලි කරලා තියෙන බුදුහාමුදුරුව කමඨහන බහුලීගත කරනකොට අපේ මනසේ ඇතිවෙන ස්වરૂපයයි මෙන්න මේ විග්‍රහය ඒ ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ. ඒක හින්දා කවුරුවත් සිද්ධිය බලා ඉන්න යන්න එපා. සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඒක ඒක හරියට අර කඩදාසි කොට්ටමක කොළ අටක් එක්ක කරන සෙල්ලමක් වගේ. ඒ සෙල්ලමේ අවසානයක් නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ චිත්තානුපස්සනාව තනින් වඩන්න බෑ. හැම වෙලෙම දේශනා කරන්නේ සතර සතිපට්ඨානේ වඩන්න. නිවන් දකින්න ඕන නම් එතන හතරක් තිබිය යුතුයි. හතර සතර සතිපට්ඨානේ එක වතාවක් වැඩුණාට පස්සේ ඕනනම් ඕන තැනක ඉඳලා මේ දේ කරන්න පුළුවන්. ඒක නිසා චිත්තානුපස්සනාව තනි කමඨාණක් වෙනවා. ආධුනිකයාට නෙවෙයි. මාර්ගඵලලාභියාට. ධම්මානුපස්සනාවේ පබ්බ ඔක්කොම තනි කමඨාණ නෙවෙයි. ආධුනිකයාට නෙවෙයි. ආර්ය පුජ්‍යලයාට. වේදනානුපස්සනාවේ තියෙන තනිකමටහන විතරක් කරගන්න පුළුවන් ආධුනිකයා නෙවෙයි. ආරි ශ්‍රාවකයා. ශේක පුජ්‍යලයා.
පුහුණු වෙන්න. අපි හැමෝම දැනගන්නවා අපි පුහුණු වෙන්න නෙමෙයි. පුහුණු වෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ හතර සතිපට්ඨානයේ කතාව වැඩිච්ච කෙනෙක්. පුහුණු වෙන්න කියන්නේ ධර්මයේ ශේක. අපි ශේක වෙන්න දඟලන්නේ නැතුව ශේක කියලා හිතන්නේ නැතුව අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා හිතන්නේ. මේ ශේක தත්ත්වයේ නෙමෙයි එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිස්සාස කරන බුදුහාමුදුරුව දේශනා කරපු සීල සමාධි ප්‍රඥා වඩන්න කැමති වඩන පුද්ගලයාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. ඒක මනහල සෝවාන් වෙන්න දඟලන මිනිහා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙ නෙමෙයි. දන් දීලා විතර නිවන් දකින්න දඟලන මිනිහා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. සීල් රැකලා විතර නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. සමත භාවනා වඩලා නිවන් දකින්නවා කියලා විශ්වාස කරන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙ වෙන්න නම් සීල සමාධි ප්‍රඥා කියන ඒවා වඩලා නිවන් දකින්නවා කියන බුද්ධ දේශනාව පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම පිළි අරගෙන නිකන් ඉදෙත් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒවා පුරුදු වෙන්නෙක් වෙන්න ඕනේ පුළුවන් විදිහට. ඒකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා දීලා තියෙන කමඨහන වඩලා මේ චිත්තාන වස්සනාවත් ඒක තුලින් වැඩෙයි. වැඩුණාට පස්සේ කවදා හරි මේ චිත්තාන වස්සනාව විතරක් වඩන්න පුළුවන් තත්ත්වයකට එයි. හැබැයි මගෙන් අහන්න එපා කවුරුවත් මං ඒකට සුදුසුදු කියලා. මං දෙන උත්තරේ නැහැ කියන්නේ. මොන සුදුසු කෙනා වුණත් බුදුහාමුදුරු දේශනා කරන්නේ ඕන කෙනෙකුට හරියනවා. වරදින්නේ නැහැ. සතර සතිපට්ඨානේ වඩන්න ඔය දීපගමට අහනමයි හැමදාම වැඩි යුත්තේ එන. කාය වේදනා චිත්ත ධම්ම වඩනකොට අභ්‍යන්තරයෙන් දියුණුවේ මට්ටම අනුව බෙදාවෙන් කිරීම අපිට දාලා නැහැ. කමඨහන තුලයි ඒක තියෙන්නේ. ඒකෙන් හින්දා අද දවසේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා තියෙනවා. අපි මේ පැහැදිලි කිරීම කරා මම ලබන සතිය තුල තවත් මේ චිත්තානුපස්සනාවට අන්තර්ගත ධර්ම කාරණා ප්‍රායෝගිකව කරන වැරදි නවත්තන්න අත්‍යවශ්‍ය ධර්ම කාරණා ටික මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මෙතනක් තියෙන මුලා වෙන හුඟක් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඔය මං කියපු සංකීච්ඡ සිත මේ භාවනාවට ලොකු පහරක් ගහනවා. ඒ කියන්නේ හැකිලුණු සිත මේක භාවනාවේ ආරම්භයේ ඉඳලා අවසාන දක්වා ඒ කියන්නේ සීක தත්තේදී මුලා කරන්න පුළුවන් ධර්මම தත්ත්වයක් තියෙනවා. අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු. මේ සතියෙත් ඉතින් ගැටලුවක් තියෙනවා භාවනා සම්බන්ධව වෙනද වගේම අපි කාලයක් වෙන් කරනවා කියන්න පුළුවන් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න. එතකොට ධර්ම දේශනාව මෙහෙම අවසන් කරනවා. Tamanට ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඒක හැමෝගෙම යහපත සඳහා ටික වේලාවක් ඒ ගැටලුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.